තවදුරටත් ඇදිරි නීති ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. 325 දෙනෙක් මේ ඇදිරි නීති ක්‍රියාත්මක කරපු පෙරේදා හවස 6 ඉඳලා මේ වෙනතුරු කාලය තුල අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇදිරි නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා. මේ අය අතර සාද දාපු එහෙම නැත්නම් ගෙදර විවිධාකාරයේ පාටි සාද පවත්වපු අය ඉන්නවා. ඒ වගේම විවිධාකාරයට එක් රැස් හිටපු අය ඉන්නවා. ක්‍රීඩා ඔලිම්පික් වෙච්ච අය ඉන්නවා. ඊට අමතරව විවිධ ආකාරයේ දූෂිත විරෝධී ක්‍රියා වලට සම්බන්ධ, ඒ කියන්නේ මේ අතරතුර අරක්කු ප්‍රවාහනය කරන්න, ගංජා ප්‍රවාහනය කරන්න මේ ආදියට ලක් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම ඒ ඔවුන් ගමන් කළ යතුරු පැදි ත්‍රීරෝද රත, ඒ වගේම පාපැදි ආදී 40ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. දැන් අපි මේ තුළින් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේක ඇත්තටම මේ 300 ගණනක් නෙමෙයි නියම ප්‍රමාණය. දැන් නීතිය කඩ කරපු ගාන 30,000කට වැඩි වෙන්න පුළුවන්, නැත්නම් ලක්ෂ 3කට වැඩි වෙන්න පුළුවන්. මේ පොලිසිය අත්අඩංගුවට ගත්ත ප්‍රමාණය විතරයි. දැන් මේ පැහැදිලි වෙන කාරණය තමයි පැහැදිලිව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය පොලිසිය මෙවැනි උපදෙස් ලබා දීලා තිබියදී මේකට පටහැනිව කටයුතු කරන පිරිසක් තාම රටේ ඉන්නවා කියන එක. මේක තමයි අපිට විසඳගන්න තියෙන ප්‍රශ්නය. ඉතින් ඔවුන් දැන් මෙහෙම එළියට ඇවිල්ලා කියන එක අතර ගැටෙනවා කියන්නේ එකට ඉන්නවා කියන්නේ ඒ අපිට යම් අවස්ථාවක අපි තීරණාත්මක අවස්ථාවක ඉන්නේ. එතකොට ඒ තුළින් යම් ආකාරයක මේ නිරෝධානි ක්‍රියාවලියට ඍජු බාධාවක් තමයි ඇති වෙන්නේ. ඒකේ බලධාරීන් නිරන්තරයෙන්ම කියා සිටින්නේ මේ මීටරයක ඩිස්ටන්ස් එක දුර තියාගන්න, කඩ ඇරියත් මොනතරම් තැනකට සහභාගී වුණත් බඩු ගන්න ගියත් මේ දුර තියාගන්න, කහිනකොට කිවිසින විට ඒ ආරක්ෂක විදි අනුගමනය කරන්න, ටච් කරපු දෙයක් අල්ලපු දෙයක් තව කෙනෙක් අල්ලන්න පුළුවන්, ඒ නිසා නිතරම අපි දන්නවා හැමෝටම මේ අර අපි පාවිච්චි කරන ලික්විඩ් එක නැහැ, ඒ නිසා සබන් දාලා අත්සෝද ගන්න. සමහර වෙලාවට මේ හොඳ සබන් ඕනේ අපේ රටේ සාමාන්‍ය අපි දන්නවා මුදල් හදලා තින් අඩුවයි ඉන්නේ. නමුත් කවුරු වුණත් ඔය රෙදි හොදන සබන් කෑල්ලක් හරි අරගෙන ගෙදර තියාගන්න නිතරම එහෙම අත හොදා ගන්න. ඒ වගේම දැන් හිට ඇදිරි නීතිය යම් ප්‍රදේශවල ලිහිල් වුණොත් කඩේට යනවනම් එහෙම නැත්නම් වෙළඳ සැලකට යනවනම් ගෙදර ඉන්න ඔක්කොම යන්න ඕනේ නැහැ. එක්කෙනෙක් ගියාම හොඳටම ඇති, අනිත් අය ගෙදරටම වෙලා ඉන්න. ඒ ඉන්න එක්කෙනා ගිහිල්ලා බඩු අරගෙන එන්න, එයාවට පස්සේ ඔහුත් ඔහු නැවත පාරක් පිරිසිදු වෙන්න අත් හොදා ගන්න, ඇඳගෙන ගියා නම් ඒ ඇඳගෙන ගියේවත් පිරිසිදු කරගන්න, ඒවා දාලා අලුත් ඒවා ඇඳගන්න. ඉතින් මේ වගේ මම විශේෂඥයෙක් නෙමෙයි, සෞඛ්‍ය බලධාරීන් කියන්නේ මෙන්න මේ ආකාරයට කටයුතු කරොත් අපිට පුළුවන් කියලා මේ රෝගියට යම් පාලනයක් ලබා